baba. Where's Michaela? Dog. Where's the dog? Dog there. Kill? Gyanu kenek neida? On gave. Oh, you were see mana. Jet ekak wahena peni peni. දීපාචි. මිකේලාව ආච්චිට දීලා යනවා. Bye bye. Me petting at the hand. Come. Go with the party. Bye bye. Bye, Michaela. Say bye to mama. Bye. Bye. Can we mask it? Got okay. චූටි මල්ලිගේ 2 months vaccine එකට යනවා. ඉතින් කාලේ යනවා හිතා ගන්නවත් බෑ. මේ අද ඊයේ වගේ මෙයාව හම්බුනේ. නමුත් ඉතින් දැන් මාස දෙකක් වෙලා. දැන් මිකි බබාව ආච්චිට දීලා ගියා. ආච්චිට දීලා එයා වරගෙන යන්නේ නැති හින්දා එයාව තියලා යනවා. දැන් මම හොස්පිටල් එකට කෝල් කළා වැක්සින් එක තියනවද කියලා. ඉතින් මේ දවස්වල විශේෂයෙන්ම බලන්න මේ වැක්සින්ස් අවේලබල්ද කියලා. වැක්සින් එක තියනවා කියලා කිව්වා මම දන්නේ නැහැ මොකක්ද වර්ගය කියලා. මම ඇවිල්ලා වැක්සින් එක දීලා වැරලා මම කියන්නම්. ඉතින් මෙයාගේ ඩොක්ටර් තමයි නලින් ගමාතිගේ. නලින් ඉතින් අපොයින්ට්මන්ට් එක දාලා තින්නේ 5යි ගන්න. දැන් 5ට කාලා වෙලා. මේ ඒත් එක්කම ඩොක්ටර් ප්‍රබෝධනම මීට් වෙන්නත් එන්න කියලා තිබ්බා. ඒ කියන්නේ මාස දෙකකින් එන්න කියලා කිව්වා. කොහොම වෙලාව තිබ්බොත් යනවා ඩොක්ටර්ව මීට් වෙන්න. මේ දැන් මට පුංචි දේවල් ටිකක් කියන්න ඕනේ. කියන්නේ ෆස්ට් ටයිම් ඔයාලා යනවනම් මම හිතන්නේ දැන් මටත් දැන් වැක්සින් එක මිකේල වරගෙන යද්දි මමත් ඉතින් අතේවල් තේ දන්නේ නැහැනේ. පුංචි ටිප්ස් ටිකක් දෙන්න ඕනේ. ඉතින් ෆස්ට් ටයිම් විතරක් නෙමෙයි. දැන් මම මිකේ මෙයාව ෆස්ට් පළවෙනි සැරේට එක්කගෙන ගියා සති දෙකේදී. ඉතින් ඒ යද්දි මම වීඩියෝ එකේදී පෙන්නනවානේ ඔයාලට කොහොමද අරගෙන යන්න ඕනේ කියලා. නමුත් කරපු පුංචි මිස්ටේක්ස් ටිකක් තිබ්බා. මතක ඇතුව සැහැල්ලු ඇඳුමක් අරගෙන යන්නේ. ඒ කියන්නේ මෙයාට හැට්ස් දාලා මිටන් දාලා සොක්ස් දාලා ඔක්කොම දාලා අරගෙන යනකොට එතන ඇඳුම් සම්පූර්ණයෙන් ගලවන්න කියලා කියනවා. හරි වේට් එක බලන්න. ඉතින් එතකොට හරි අපහසුයි ඒක එතන අර ඒ වෙලාවේ එතන ඔක්කොම ගලවන්නේ. ඉතින් ඒක නිසා මේ පුළුවන් නම් අර වන්සි මේ ඔළුවෙන් ගලවන ඇඳුම් නැතුව මොකක් හරි පහසුවෙන් ඔගලන්ට එක සැරේ රිමූව් කරන්න පුළුවන් අර ස්ලීප් සූට් එකක් වගේ වුණත් කමක් නැහැ. සිප්පර් එකක් තියෙන ඒක එතකොට ලේසි ඔයාලට. දෙවෙනි එක ෆීඩ් කරන දේ සම්බන්ධයෙන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ෆීඩ් කරන්න පුළුවන් පහසු ඇඳුමක් අරගෙන යන්න. මොකද මේ බබාට ෆීඩ් කරන්න වුණොත් එහෙම කියලා. අනිතක බඩ පුරවලා එක්ක දැන් මිකේල් මියාව මේ මිකේල කියලාමයි මට කියවෙන්නේ. මියාව මම වාහනේ යන ගමන් ෆීඩ් කරනවා කියලා හිතුවා. අන්තිමට එයා නිදාගත්තා. ඊට පස්සේ ඩොක්ටර් ළඟට ගියා විතරයි මම මියා අඬන්න පටන් ගත්තා. ඉතින් මුකුත්ම මම මට අන්තිමට එළියට යන්න ඕන මියා වර්ගෙන. ඒක නිසා කලින් අනිවාර්යෙන් ෆීඩ් කරලා බබාගේ බඩ පුරවන්න. ඉතින් තව දෙයක් තමයි මම දැකලා තිනවා එළියේ ඉඳගෙන අම්මලා ෆීඩ් කරනවා. නමුත් එතන ඕනම හොස්පිටල් එක 9 වෙල්ස් විතරක් නෙමෙයි ඕනම හොස්පිටල් එක ඔයාලට වෙනම ඒරියා එකක් තියෙනවා නර්සින් රූම් කියලා. නර්සින් රූම් හරි ෆීඩින් රූම් හරි මොකක් හරි කියලා ඇති. ඉතින් එතන ඉඳන් පහසුවෙන් බබාලට ෆීඩ් කරන්න පුළුවන්. එක එක කාරණයක්. තව අනිදි තම ඔගලන් ෆස්ට් ටයිම් නම් යන්නේ. ඉතින් ප්‍රශ්න තියෙනවා ගොඩක් අහන්න තියෙනවානේ. ඉතින් දේවල් අමතක වෙනවා. ඩොක්ටර් ළඟට ගියාම අපි හිතාගෙන යනවා ඔළුවේ ඔක්කොම තියාගෙන අහනවා කියලා. නමුත් ඒ වෙලාවට මතක් වෙන්නේ නැහැ. ඒක නිසා නෝට් පෑඩ් එකක ෆෝන් එකේ හරි ටයිප් කරගෙන යන්න ඒ ටික අහන්න. එතකොට ඔයාලට අමතක වෙන්නේ නැහැ පොයින්ට් වයිස්. ඕනම ප්‍රශ්නයක් අහන්න there are no questions as stupid questions. ඉතින් ඩොක්ටර්ගෙන් ඔයාලට අහන්න තියෙන
හැම ප්‍රශ්නයක් මහන්න. අනිත් එක පුළුවන් නම් ડોක්ටර් කියන දේවල් රෙකෝඩ් කරන්න. මොකද සමහරක් වෙලාවට අපිට මතක නැහැ ගෙදර ගියාම කියන දේවල් රෙකෝඩ් කරන්න. මම කියන්නේ මේ වීඩියෝ කරන්න කියලා. iPhone එකක් නම් voice memo on කරන්න, නැත්නම් වෙන phone එක වෙන මොන හරි Android phone එකක් නම් ඒකේ තියෙන option එක on කරන්න රෙකෝඩ් කරගෙන දැන් ඉෂාන් මම කරන්නේ ඉෂාන් සමනේ ෆෝන් එක සාක්කුවේ තියාගෙන ඔන් කරගෙන ඉන්නවා. එතකොට අපිට මොනවා හරි දෙයක් ක්ලැරිෆයි ආයිමත් මතක් කරන්න ඕන නැත්නම් ඒක වොයිස් එක අහන්න පුළුවන්. ඒ ටිප්ස් ටික මට දෙන්න ඕන උනේ. බලමු දැන් යනවා මෙනාද ළඟ ඉන්නේ. ගිහිල්ලා වෙලා මොනවාද කියන්නේ කියලා මම පුළුවන් වුණොත් එන ගමන් කියන්නම්. එහෙම නැත්නම් පුළුවන් ඉදිරියට මම උගලන්ට අප්ඩේට් එක දෙන්නම්. ග්ලිසරින් බින්දු කීපයක් මේ මොනවාද පොඩි රෙදි කැලකට අරගෙන ඒක මේ දිය මාදිර කළා නේද හොඳයි පොඩක් හොඳේ සෝ මේක යුරෝපියන් වැක්සින් එක ඒක හොඳයි හරි ඉක්මනටම අප්ඩේට් එකක් දෙන්න ඕන කියලා හිතුණා. මොකද වුණේ කියලා හොස්පිටල් එකෙන් ආවෙන් පස්සේ අතරම මේ එදා නෙමෙයි පහුවෙන් දවස් දෙකකට පස්සේ මම මේ රෙකෝඩ් එක කරන්නේ. මොකද මම එදා 9 වෙල්ස් එකේ දැන් සමහරවිට බබාට දෙන්න තියෙන්නේ සෙකන්ඩ් මන්ත්ස් මේ දැන් උංගලන්ගේ පේනවා ඇති මම ෆොටෝ එකක් දාන්නම්. එතන තියෙන ඒ 2 මන්ත්ස් වලට තියෙන මේ වැක්සින් එකනේ පංච සංයෝජ එන්නට එක කියලා තියෙන්නේ. ඉතින් ඒක තමයි දෙන්න ඕන. නමුත් හැතර මම ඒක දුන්නේ නැහැ. 9 වර්ස් එකේ වෙලාවේ තිබ්බේ ඉන්ඩියන් එක. ඉතින් දැන් මේක හැතරම ලොකු ගැටලුවක් නෙමෙයි. දැන් සමහර ගවර්න්මන්ට් ක්ලිනික් එකෙන් දෙන්නේ මේ පෙන්ටා කියන ඉන්ඩියන් එක තමයි දෙන්නේ. නමුත් අර ඉතර දෙක කපුල් දෙකට දෙකක් ගහනවා. ඉතින් මට ඒක චුට්ටක් මම මේ කියලාට දුන්නේ හෙක්සයික. ඒ කියන්නේ බෙල්ජියම් එක, යුරෝප් එක.
මේ ඒක නිසා මම ඩොක්ටර්කින් ඇහුවා ගන්න පුළුවන්ද වෙන තැනකින් හරි හෙක්සා එක කියලා. ඉතින් ඩොක්ටර් ඊට පස්සේ මට වෙන තැනක් කිව්වා එතනට ඇවිල්ලා ගන්න කියලා. ඉතින් එදා දවසේ බබාට දුන්න වෙන වැක්සින් එකක්. ඒ වෙනුවට කියලා කියන්නේ එදා ඒක ගැහුවේ නෑ, වෙන වැක්සින් එකක් ගැහුවා. ඒක අනිවාර්ය වැක්සින් එකක් නෙමෙයි. මේකට කියන්නේ සයිනෆ්ලෝරික්ස් කියලා. ඒ කියන්නේ මේ නියුමෝනියාවට දෙන වැක්සින් එකක්. ඒක වුණා හරදාස් 110ක් නයින් වෙල්ස් හොස්පිටල් එකේ. මේ හොස්පිටල් ෆීස චැනලින් ෆී අමතර මහින්ද 2000ක් හොස්පිටල් ෆී චැනලින් ෆී ටික. මේ ඒක ඊ චැනලින් දාලා ගියේ හින්ද මම ඒක හරියටම දන්නේ නැහැ නෙමෙයි, මට මතක නැහැ. දැන් වෙන කවුරු හරි කෙනෙක්ට දැන් ડોක්ටර් නැතුව වෙනම වැක්සින් එක ගන්න ඕන නම් වැක්සිනේෂන් සෙන්ටර් එක වෙනම තියෙන ඔයාලගේ ડોක්ටර් පොයින්ට් එකක් නැතුව එතනට ගිහිල්ලත් උංගලන්ගේ ඕන වැක්සින් එකක් ගන්න පුළුවන්. හරිද? ඒක තමයි එතන 9 වර්ස් කියුනේ. ඊට පස්සේ වෙන අද, ඒ කියන්නේ දැන් මේ දැන් ගිහිල්ලා ආවේ අද ගිහිල්ලා වෙලා මේ බබාට මේ ගත්ත 2 මන්ත්ස් වල දෙන වැක්සින් එක. ඒක අර හෙක්සා එක, මේඩ් ඉන් බෙල්ජියම්. මේ ඒක වුණා 5500ක්. එතකොට ඊට අමතරව අපි පේ කරා ડોක්ටර් ෆී සහ හොස්පිටල් ෆී 2000ක්. ඉතින් ওই ටික තමයි උනේ. දැන් මේ 2 මන්ත්ස් ආයිමත් බබාට යන්න තියෙන්නේ 4 මන්ත්ස් වලින් එන්න කියලා කිව්වේ. ඉතින් 4 මන්ත්ස් වලින් ගිහිල්ලා වෙලා ආයි මෙයාට ඊළඟ වැක්සින් එක දෙනවා නේද ටූටි. කකුලට වැක්සින් ඉන්ජෙක්ෂන් එක දීලා තියෙන්නේ, මම රෙකෝඩ් කරේ නැහැ වෙලාවේ. මේ පැනඩෝල් දෙන්න කියලා කිව්වා, 3ml පැනඩෝල් සිරප් එකක්. ඉතින් උනාවොත් පැය 6න් 6ට දෙන්න ඕන. මෙයා අද නොටි වුණේ නැන්නේ හොඳ බබා වගේ අද නම් හිටියා. ඉසන් ඉට් බේබි. ඔය යු. චුටි බබා. චුටි බබා. අක්කි නෑ ගෙදර. අක්කිව ආච්චි ළඟ තියලා ගියේ. දැන් එයාව ගිහිල්ලා එක්කන් එන්න ඕන. රයිට්. එහෙනම් ආයි වෙන වීඩියෝ එකකින් උඟලම හම්බෙන්න. පරිස්සමින් ඉන්න.